අපි මේ වෙළඳ ප්‍රතිපත්තිය සමත් වී තිබෙනවාද ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩා සේවාම ලබා දෙන්න. විශාල දේවල් අවශ්‍ය නැහැ. අඩුම තරමේ ජනතාවගේ මූලික ආහාරය වන බත ඒ වෙනුවෙන් අවශ්‍ය නැ සහල් සාධාරණ මිලකට ලබා දෙන්න සමත් වී තිබෙනවාද. පෞගේ කාලේ මා දැක්කා සහල් වෙනුවෙන් පමණ ආණ්ඩුව මේ සාධාරණ මිල ලබා දීම වෙනුවෙන් ගැසට් පහක් ගහලා තිබි. ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍ය අපේ රටේ යල සහ මහ කියලා කන්න දෙකයි තිබෙන්නේ. හැබැයි කන්න දෙකක් තියෙන රටින් ගැසට් පහක් ගැහුවා. දැන් ආණ්ඩුව මේ සාධාරණ මිලකට ගොවි ජනතාවට භාණ්ඩ ලබා දීමේ එක ප්‍රතිපත්තිය තමයි ගැසට්. මට මතකයි පහුගියදා ජනක බණ්ඩාර තෙන්නකෝන් නමුතුමාගේ ආසනීයට දඹුල්ලට බඳුළු ගුණවර්ධන නමුතුමා ගිහිපු වෙලාවේ කියනවා ඔබතුමාට මතකද ඔබතුමත් හිටියා මා දැක්ක රූපරාමුවල ගැසට් එකේ මිලට හාල් ලැබෙන ලබන කන්නේදි ඒක ලගිනම කන්න කැපෙන්නත් ළඟයි කියනවා ඔබට ඔබතුමත් ඔළුව වෙනවා ඔබතුමා දඹුල්ලේ දන්නවා කන්න කැපෙන්නකොද වපුරනවා අඩුමතරමේ කන්න කැපෙන්න කොයි කාලෙද කියලා දන්නේ නැහැ බලද නමුතුමා කන්න කැපෙන්න ළඟයි කියන ඔබතුමත් මම බැලුව ඔළුව වනන්නේ කියලා ඔබතුමා දන්නවා හලපාල කුඹුරු වගා කරන කාලේ හරිද මට මතකයි ජනාධිපතිවරයා මේ කාර්ය සාධක බලකාය කැඳපු වෙලාවේ එක හමුදාවේ ජෙනරාල් වරේ කිව්වා අපි ගාව ඩේටාබේස් එකක් තියෙනවා හාල් තියෙන කොතනද වී තියෙන කොතනද කියලා ඩේටාබේස් එකක් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි වී මෙට්‍රික් ටන් 50000ක් මිලදී අරගෙන තියෙනවා කියලා මා දැක්කා සමාජ මාධ්‍ය ජාලවල විශාල උද්දාමයකට පත් වී තිබෙනවා වී මෙට්‍රික් ටන් 50000 සාමාන්‍යයෙන් හරියට ගත්තොත් ආණ්ඩු කෙනෙක් මීට වඩා වැඩි කියලා මගේ උපකල්පන නම් දවසට අපේ රට අවශ්‍යයි මෙට්‍රික් ටන් 6000 කාල ඒ කියන්නේ වී මෙට්‍රික් ටන් 50000 කියලා කියන්නේ හාල් මෙට්‍රික් ටන් 32000 ආණ්ඩු විශාල පුරාජේරුවක් ඇතින්ද ගන්න අපි ගාව වී තියෙනවා කියලා හැබැයි ඒ හාල් ප්‍රමාණවත් වෙන දින පහකට ද ඩේටාබේස් වලින් ඔය කුඩා හාල් එකතු කිරීම වලින් මේ මිල පාලනය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඊට පස්සේ අපිට මතකයි ජනාධිපතිවරයා පිටකොටුවේ තොගවෙළඳ සල් වලට ගිහිල්ලා හාල් මිල විමසුවා ඊළඟ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වීමෝල් පස්සේ ගිහිල්ලා හාල් මිල විමසුවා හැබැයි මොකද සිදු වී තිබෙන්නේ තාමත් මේ රටේ ජනතාවට හාල් සාධාරණ මිලකට ගන්න බැරි වී තිබෙනවා ඒ නිසා වෙළඳ අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය තමයි සාධාරණ මිලකට පොදු ජනතාවට භාණ්ඩා සේවාව මිලදී ගැනීම සඳහා අවස්ථාව හදන්න ඒ අවස්ථාව හදන්න බැරි වෙලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි මහ බැංකු වාර්තාව කියන මේ අවුරුද්දේලු ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.1යි කිව්වා ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 151ක් ගරු මන්ත්‍රීතුමනි ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ මෙට්‍රික් ටොන් 6000ක් දවසකට සහල් පරිභෝජනය කරනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික් ටොන් 132ක් වගේ. නමුත් ආණ්ඩුව කියනවා ඊට වඩා බත් කරනවා කියලා. ආණ්ඩුවේ සංඛ්‍යාව ලේකන ගත්තත් මෙට්‍රික් ටොන් 148යි ඕන වෙලා තිබෙන්නේ. හැබැයි මෙට්‍රික් ටොන් 151ක් මේ යලමහා දෙකන්නේ අස්වැන්න ආවා කියලා මහ බැංකුව වාර්තා කියනවා. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? අනුරාධපුරයේ පොළොන්නරුවේ අම්පාර කුරුණෑගල හම්බන්තොට වී නිෂ්පාදනය තියෙනවා. ආණ්ඩුව කියන විදිහට. මේ පැත්තේ හාල් පරිභෝගිකයෙක් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව අසමත් වී තිබෙනවා. මේ වී නිෂ්පාදකයාත් හාල් පරිභෝගිකයාත් අතර දාමයක් තිබෙනවා. ඒ දාමය තමයි වී මිලදී ගැනීම සහ ගබඩා කිරීම, වී ඇඹරීම සහල් බවට පත් කිරීම, තොග වෙළඳාම. එතකොට අනුරාධපුරයේ කුඹුරේ නෙලන වී කොළඹින්න පාරිභෝගිකයා ගාවට එන්න දාම තුනක් පහු කරන්න ඕන. 1. වී මිලදී ගැනීම සහ ගබඩා කිරීම. 2. වී ඇඹරීම. 3. තොග වෙළඳාම. එහෙනම් අඩු මිලට ගන්න වී වැඩි මිලට හාල් බවට පත් වෙන්නේ මේ සාධක තුනේ තියෙන විකෘතිය. ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව එක්කෝ ගැසට් ගහනවා, එක්කෝ පොලේ යනවා මිල බලන්න. එහෙම නැත්නම් අද ප්‍රධාන වශයෙන් මේ මෝල් කාර්ය දෙන්නකට පහර දෙනවා. මොකද ඒක සාධාරණනේ. මේ මෝල් පිළිබඳ අපිටත් විවේචනයක් තිබෙනවා. හැබැයි තහල් වෙළඳ පොලේ ප්‍රමිතිය ගෙනාවේ මේ මහා පරිමාණ මෝල් නිමියක්. නැ මෝල් නිමියට බැන දී මේ වැඩක් නෑ. ඒ ඔවුන්ගේ ව්‍යාපාරය. අපේ සාහල් වෙළඳ පොළාත කර්මාන්තය බවට පත් කරා. ඒ සඳහා ප්‍රමිතිය ගෙනාවා. කර්මාන්ත දිනු කරා. ඉස්සර අපිට මතකයි හාල් ගරු මන්ත්‍රීතුමනි දෙපාරක් හොදලා දෙපාරක් ගරන්න උනා. හැබැයි අද හාල් ගෙනල්ලා එකපාර හොදලා උයන්න පුළුවන්. ඒ පිරිසුදු හාල් ගේන්න මේ කර්මාන්තට ආපු අලුත් තාක්ෂණය වැදගත් උනා. ඉනිසේ මෝල් කරුවන්ට පහර දී මේ වැඩක් නෑ. සිද්ධ වෙලා තියෙන මොකද්ද? ඒ මෝල් නිමියන් අතේ තියෙන ඒකාධිකාරීත්වෙ බිඳින්න උනා. වී මිලදී ගන්නෙත් උන්, තොගරස් කරන්නෙත් උන්, වී සාහල් බවට පත් කරන්නෙත් උන්, ඒ වගේම තොග වෙළඳාම නිරත වෙන්නෙත් උන්. එනිසා උන්ට සමත් වී තිබෙනවා මේ වෙළඳ පොලේ අධිකාරීත්වය නිර්මාණය කරගන්න. අන්න ඒකට තමයි වෙළඳ අමාත්‍යංශය තියෙන අපිට. ඒ වෙළඳ පොලේ තිබෙන අධිකාරීත්වය බිඳින්න ඕන. ඒ අධිකාරීත්වය බිඳීම සඳහා සැලැස්මක් ඕන. ඒ නිසා මේ උදේ නැගිටිනකොට පහවදා නේද රාත්‍රී 12 සිට මෙහෙම පරිදි හාල් කියලා ගැසට් ගහන්න අමාත්‍යංශයක් නේ. තවමන් දැක්කේ කමාත්‍යවරු නුවරඑළිය ගිහිල්ලා මහින්දානන්ද අලුත්ගමදි. නුවරඑළිය ගිහිල්ලා මාකට් එකට ගිහිල්ලා එතන අහනවා ලීක්ස් කිලෝ එක රුපියල් 20යි කියනවා. මහින්දානන්ද ලේකම්ට අහලා කියනවා නාරාම්පිට මාකට් එකේ කීයද කියලා. 140යි කියනවා. මේක කියන්න ඇමතිවරේ කොහොනද? එහෙනම් නුවරඑළිය ලෙවලු තිබෙනවා. හැබැයි නුවරඑළිය තිබෙන ලෙවලු. ඇයි රුපියල් 20 ලීක්ස් නාරාම්පිට වෙනකොට 140 වෙන්නේ කුමක් නිසාද? ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕන අපිට මෝසන් දෙක වර්ෂාවක් තියෙන රටක්. ඒ විතරක් නෙවෙයි අපි අතරමැදි මෝසමක් තියෙන රටක්. ලෝකේ බොහෝ රටවල වලට කන්න දෙකක් වගා කරන්නේ නැහැ. ලෝකේ බොහෝ රටවල වගා කරන්නේ එකක් අන්න යුරෝපේ රටවල්. ජපානය ගත්තත් චීනය ගත්තත් මේ බොහෝ රටවල් වගා කරන්නේ අවුරුද්දකට එකක් අන්නයි. එක මෝසමයි තියෙන්නේ. ඒ මෝසමේ වගා කරන්නේලා නෙලන අස්වැන්න එක්රස් කරගන්නවා. ඒ සඳහා ගබඩා තිබෙනවා.
अतिरिक्त उच्चावचने आर्थिक मध्यस्थान नारायण पारिभोगिक जनता साधारण मिलकुत मिल उच्चावचन पालन कर महाजन उपयोगिता महाजन उपयोगिता महाजन विशाल हाल तो गया हाल तो मिनी परिभोजन सुदुसुन सत्वाहार वल्ट विकुणन किया जनाधिपति
महाजन उपकृत अहिंकर रुपये 50 बद्ध शत विश्व अडुकरण।